नमस्कार वेवा बुदुरुवनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदा तिसरण शरणयामि। साधु साधु साधु। පිංවත්නි, අපි හැම දෙනාට අපගේ උතුම් ශ්‍රී ලංකාද්වීපයට ගෞතම බුද්ධ ශාසනය දායාද කළ ආදිගුරු දේවෝත්තම අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සා. ඒ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ දායාද කළ ධර්මය මේ යුගයේ ඉතාම සරල භාෂාවෙන් අපිට කියලා දෙමින් උතුම් වූ ධර්මයේ හැසිරෙන අනුකම්පාවෙන් උපකාර කරන අපගේ ගුරු දේවයන් වහන්සේට, පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනි, අද දවසේ මේ ශ්‍රද්ධා රූප වාහිනියෙන් විකාශනය වෙන ශ්‍රද්ධා දායකත්ව ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ධර්මින් අද දවසේ පින් කරගන්නේ සුරංග නිවස පහළ ගෙදර පලාවත්ත කහටරුප්ප බදුල්ල යන ලිපිණියේ පදිංචි සිරිමාරත්න බණ්ඩාර මහත්මයා විසින් ප්‍රධාන අරමුණ හැටියට සඳහන් කරලා තියෙන්නේ TM කුසුමාවති මහත්මියගේ, සිරිමාරත්න බණ්ඩාර මහත්මයාගේ ලෙඩ රෝග සුව වී නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබීම පිණිස සෙත් ප්‍රාර්ථනා කිරීමට. ඉතින් ඒ පින්වතුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමින් තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඇත්තටම අපිට සදාතනික නිදුක් නිරෝගී බවක් ලැබෙන්නේ පින්වත්නි නිවන් අවබෝධ කළොත්. අපි කොච්චර පතව්වත් ලෙඩ රෝග නැති ජීවිතයක් අපිට ලැබෙන්නේ නැහැ සංසාරේ ඉන්නක. ලැබෙන්නේ කුමකින්ද? ආන්ගේ නිවන් අවබෝධය තුලින්. ඒ නිසා එවැනි වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ධර්මයේ හැටියට. ඉතින් මේ වැඩපිළිවෙලට යෑමේදී උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් මේ සියලු දුක් නැති කරන්නේ නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගිහි පැවිදි ශ්‍රාවක ශ්‍රාවිකාවන් විසින් සුවසේ ඒ කාලේ පුරුදු කළා. ඒ මනුස්සයන්ට තිබුණු වාසනාව අද අපිට නෑ. ඒ නිසා අපිට එච්චර වේගෙන් ධර්මය අවබෝධ කරන්න ලැබෙන්නේ. බොහෝ දෙනෙක් සසරින් නිදහස් වුණා. ලෙඩ රෝග වලින්, මරණයෙන්, වයසට යෑමෙන් මේ සංසාරේ දුකක් තියෙනවා අපිට නේ පැහැදිලිව. අපි මොන දේ කළත්, මොන ප්ලාස්ටරේ ගැහුවත්, කොයිතරම් අපි උත්සාහ කළත් එහෙම නොවි ඉන්න ඒක ලබන්න බෑ ඉපදෙනකම්. ඒ ඉපදීම නැති, ජරාවක් නැති, වයසට යාමක් නැති නිවන තමයි එකම පිහිට. ඉතින් ඒ වගේ තැනක් මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. මේ සියලු ලෝකයන්ගෙන් එතර වෙන. ඉතින් ඒ ධර්මයෙන් කියා දෙන්නේ ආන්ගේ නිවනට යන මාර්ගයයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විතරයි මේ සදාතනික ඒකායන විසඳුම තියෙන්නේ. වෙන දෙයක නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්ම විශේෂ ධර්මයක්. සාමාන්‍යයෙන් පින්වන්නේ අපි දැන් ලෝකයේ මිනිස්සු කොච්චර දේවල් කතා කරනවද අපිට අහන්න ලැබෙනවා නේ. හැබැයි අහන වචන වලින් අපේ ජීවිතේ කවදාවත් දුක දුරු වෙන්න හේතු වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට අපිට මේ ලෝකයේ මිනිසුන්ගෙන් අහන්න ලැබෙන දේවල් ඉතාමත්ම తాවකාලික වූ විසඳුමකට විතරයි යන්න පුළුවන්. දැන් ලෝකයේ ගොඩක් දේවල් හොයා ගන්නවා. නමුත් ඒ ගොඩාක් දේවල් තියෙන්නේ මේ ජීවිතේට. අපි ගත්තොත් ආමිෂේ අපිට උපකාර ගොඩක් ලැබෙනවා නේද? අම්මා තාත්තගේ ඉඳලා
අපේ ජීවිතය ගත කරද්දි නොයේ උපකාර අපිට බාහිරින් ලැබෙනවා. ඒ උපකාර ඔක්කොම තියෙන්නේ ආමිෂයත් එක්ක. නමුත් මේ ලෝකයේ කෙනෙකුට ආමිෂයෙන් මෙතනින් පස්සේ පරලෝ ජීවිත සුගතියකටවත් යන්න ලැබෙන්නේ නැහැ. ආමිෂය දායද කරගත්ත කියලා ආමිෂය ලැබුණා කියලා. ආමිෂය කියන්නේ ලාභ අපිට ලැබෙන ලාභ, මිල මුදල්, යාන වාහන, ගෙවල් දොරවල්, නොයෙක් තියෙන ඉඩකඩම් නේ. ඊට පස්සේ ලාභ සත්කාර, කීර්ති, ප්‍රශංසා ඔක්කොම ආමිෂයටයි. ඒවා ලැබෙනවනේ අපිට අඩු වැඩි වශයෙන් නේ. ඒ වගේ අපිට පරලෝ ජීවිත සුගතියකට යන්න බෑ. මේ ලබාගත් මනුස්ස ජීවිත මීට වඩා ඉහළ තැනකට ගෙනියන්න බෑ. නමුත් ලෝකෙට කලාතුරකින් ධර්මය ලැබෙනවා. ආන් ඒ ධර්මදායාද කෙනෙකුට ලැබුණොත්, ඒ ධර්මයේ කෙනෙකුගේ ජීවිතයට සම්බන්ධ වුණොත්, ආන් එයාට ලැබෙනවා අර ආමිෂයෙන් ලබන්න බැරි දෙයක්. ඒ තමයි එයාට සත්පුරුෂයන්ගේ අතරට යන්න ලැබෙනවා. දැන් අපි ඉන්නේ මේ ලෝකේ සම්පූර්ණ සත්පුරුෂයන්ගේ ලෝකයක් නෙවෙයි. මේක කලවෙමින් ඉන්න ලෝකයක්. සම්පූර්ණ පණ්ඩිතයන්ගේ සත්පුරුෂයන්ගේ භූමි තියෙනවා. ඒ තමයි දිව්‍ය ලෝක. ඊළඟට බ්‍රහ්ම ලෝක. ආන් ඒ වගේ තැනකට යන්න ලැබුණොත් කෙනෙකුට ධර්මාබෝධයට ඉක්මනින් අවස්ථාව ගන්න පුළුවන්. මේ ජීවිතයේ ධර්මයේ හිත පිහිටුවාගෙන ගියොත් ඒ අවස්ථාව ලැබෙන්නේ මොකකින්ද? ධර්මයෙන් ලැබෙන්නේ. ආන් ඒ ධර්මයේ ලෝකයට කවුද දායාද කළේ? සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට සම්මා සම්බුදු කෙනෙක් පහළ නොවෙන්න අපිට තියෙන්නේ පින්වන්නේ ආමිෂේ විතරයි. ඒකනේ සතර අපාය උරුම කරගන්නේ සත්‍ය නේද? සසර ගමනේ මහ ගෙදර කරගන්නේ. ඉතින් කලාතුරකින් නමුත් සුගතියක යන්න නමුත් අවස්ථාව ලැබෙන්නේ කෙනෙකුට ධර්මයේ පුරුදු කළොත්. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ පහළ වීම නිසා අපිට උදාර ධර්මයක් ලැබුණා. අපි ඒ ධර්මයේ ආරස්සා කරපු ජාතියට අයත් ඉපදෙන්න ලැබුණා. හැබැයි අපි ඉපදෙද්දී බුද්ධ ශාසනය ගොඩාක් අතීතයට ගිහිල්ලා. නමුත් ඒ බුද්ධ අදිෂ්ඨානයට අනුව ධර්මයේ තවමත් පවතිනවා. ඒ ධර්මයේ පවතිනවා කවුරු හරි කෙනෙක් පිහිට ගන්න ඉන්න නිසා. ඒ ධර්මයෙන් පිහිට ගන්න අන්තිම කෙනත් නැති වුණාට පස්සේ ධර්මය අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙන්නේ ඇයි? පුරුදු කරන්න කට්ටිය නැති වුණා. දැන් පේනවනේ, දැන් බණ කියවට පුරුදු කරන්න අඩුහින කට්ටියනේ. ඕක තමයි අතුරුදහන් වීම. තවත් පුරුදු කරන්න පිරිසක් ඉන්න නිසා දහම් කතා කරනවා තාම. මේක අපේ වුණාට පවතින කන්නේ බුද්ධ අදිෂ්ඨානෙට පවතින. කවුරු හරි කතා කරන ඇවිල්ලා. ඉතින් ලෝකේ මේ ලංකාද්වීපයේ තමයි මේ උතුම් ධර්මය ආරක්ෂා වෙච්ච තැන. ඉතින් අපිට ඒ රහතන් වහන්සේලා දායද කරපු ධර්මය තමයි මේ පොත් වහන්සේලාගේ මේ දැන් අපි බලාගෙන කියන්නේ අහන්නේ. ඉතින් මේ ධර්මයේ තියෙන පින්වන්දි පාරිසුද්ධ අවබෝධයක්. අවුලක් නැහැ. මේ ධර්මයේ තමයි තමන්ටත් අනුන්ටත් යහපත පිණිස පවතින වචන තියෙන්නේ. අර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් එක්තරා වනාන්තරයක කඳමුඳුනක වැඩ සිටියා. උත්තර කියලා රහතන් වහන්සේ නමක්. ඉතින් ඒ උත්තර රහතන් වහන්සේ මුණ ගැහෙන සක්දෙවිඳු දවසක් ආවා. කොහේ ඉඳලාද? දිව්‍ය ලෝකේ ඉඳලා. කොච්චර දුරද නේද? මෙහි ඉඳලා තව තිසාවට දුර තියෙනවා කිලෝමීටර් 8,40,000ක්. කිලෝමීටර් ලිංගල් ගත්තෝ. එතරම් දුර ඉඳලා එරිදියෙන් එනවා. දිගැරු අතක් හකුලන වේගෙන් එනවා. හැකිලි අතක් දිගැරෙන වේගෙන් එනවා. කොච්චර සුළු වෙලාවද නේ? එරිදිය. ඇවිල්ලා උන්වහන්සේ ළඟ පහළ වෙලා දහම් කතාවක් කරන්න කියලා ඉල්ලා සිටියා. උත්තර රහතන් වහන්සේ ලස්සනට දහම් කතාවක් කළා. දැන් රහතන් වහන්සේ අපි යගේ පොත් බලගෙන බණ කියන්නේ නේද? ඒ රහතන් වහන්සේ ඒ කාලේ ධර්මයේ දරාගෙන ඒ දරාගත් ධර්මයේ කියනවා. ඉතින් එක දිගට ගලාගෙන එන උන්වහන්සේලාගේ මේ ජීවිතය කියන්නේ උන්වහන්සේලාගේ මුවෙන් ඒ ධර්මයේ ඇතුලේ තියෙනවනේ පිහිටලා. ලස්සන දහම් කතාවක්. ඊට පස්සේ ඒ දහම් කතාව ඉවර වෙනකොට සක්දේවිඳු හරියට සතුටු වුණා. සතුටුලා කියනවා, ස්වාමීනි මේ ධර්මයේ ඔබ වහන්සේගේම අවබෝධයක්ද කියලා ඇහුවා. ඔබ වහන්සේම අවබෝධ කරගත්ත එකක්ද කියලා ඇහුවා. ඊට පස්සේ හරි ලස්සන උපමාවක් කිව්වා. මම උපමාවක් කියනකොට ඒක තේරුම් ගන්න. ඔන්න එක්තරා තැනක ධාන්‍ය කන්දක් තියෙනවා. මෙතන වී ගොඩක් කියලා. ඒක නැත්තම් මුං ඇට ගොඩක් කියලා නේ. එතකොට ඒ ධාන්‍ය ගොඩට මිනිස්සු යනවා. එක එක මිනිස්සු ධාන්‍ය අරන් එන්න. එක එක පැතිලි. තමන්ට පුළුවන් ප්‍රමාණය වාජන වලට දාගෙන අරගෙන එනවා. එතකොට ඔන්න මගේ කෙනෙක් හම්බ වෙනවා. අහන, ඔයා මොනවද අරන් එන්නේ ඔකේ? ඊට පස්සේ එයා හරියටම කියනවා නම් කියන්න ඕනේ, මම මේ මොන හරි ධාන්‍යයක් අරන් එනවා. කොහෙන්ද අරන් එන්නේ? හරියටම උත්තර දෙනවා නම් කියන්න ඕනේ කොහමද?
අසවල් තැන දාන්න කන්දත් තියෙනවා. ඒකෙන් තමයි මම මේ අරගෙන ඉන්නේ. ආන් ඒ වගේ තමයි දේවරාජේනි, යම්තාක් සුභාසිත වචන ඇද්ද මේ ලෝකේ, තමන්ටත් අනුන්ටත් යහපත උදා කරලා දෙන වචන තියෙනවද? ඒ සියලුම වචන බුදුරජාණන් වහන්සේගේ. අපි කරන්නේ යාන් ඒ වචන උපුටා දක්ව දක්වා කතා කරන එකයි. අර ධාන්‍ය ගොඩ තියෙනවා නම් යම් තැන ගෙතනින් අර ඔක්කොම ධාන්‍ය අරන් ඉන්නේ නේ ගිහිල්ලා. ඒ වගේ සුභාසිත වචන යම් තාත් තියෙනද? ඒ සියලු වචන බුදුරජාණන් වහන්සේ. ඒ රහතන් වහන්සේලාගේ පටන් සියලු ශ්‍රාවකව කරන්නේ මොනවද? ඒ ධර්ම උපුටා දක්ව දක්ව කතා කරනවා. බලන්න ඒ රහතන් වහන්සේලා ධර්මයට දුන්නේ ගෞරවේනේ. අද කොයිතරම් නීච ලෝකයක්දනේ. අද පෞකාර අසත්පුරුෂයෝ බුද්ධ දේශනා පිළිකුල් කරනවා, ඒවා ගරහලා පැත්තකට දාන්න හදනවා. වැරදිලා තියෙන්නේ කියනවා. මේ බොරු. වැරදිලා නෑ එක අකුරක්වත් පින්ගන්නේ. ඇයි මේක පවතින්නේ? බුද්ධ අධිෂ්ඨානයට අනුව. වැරදිලා නම් විනාශෙලා නම් බුද්ධ අධිෂ්ඨානේ බොරුවක් වෙනවා, පවතිනවා කියවන. අනාගතේ ලංකාවේ බුද්ධ ශාසනය එහෙම වෙන්නේ නෑ. ඒක පවතිනවා, ආරක්ෂා වෙලා පවතිනවා. දෙවිවරු උදව් කරනවා මේවට. මිනිසුන්ගේ විතරක් මැදිහත් වීමෙන් නෙවෙයි මේවා යන්නේ. ආන් ඒ ධර්මයේ ඒ රහතන් වහන්සේලා ඉතාම ගෞරවයෙන් යුතුව ඇසුරු කළා. ඒ ධර්මයේ ලෝකයට බෙදා හැරියා. උන්වහන්සේලා හැම වෙලේම ප්‍රශංසා කළා කාටද? ධර්මයේ දායාද කරපු ශාස්ත්‍රඥ වහන්සේට. එහෙනම් මේ සියලු අපි අහන යහපත් ධර්මයේ මොන විදියට ඇව්වත් අපේ බුදුරජාණන්ගේ ශාසනයේ අංග 9ක් තියෙනවා නේද? ඒ අංග 9 මොන විදියට ඇව්වත් ඒ සියලු ධර්මයේ කාගේද? බුදුරජාණන් වහන්සේගේ. රහතන් වහන්සේ නමක් කිව්වත් ඒ රහතන් වහන්සේ බිහි වුණේ කාගේ ධර්මයෙන්ද? බුදුරජාණන්ගේ ධර්මයෙන්. ඒතකොට ඔක්කොම බුදුරජාණන් වහන්සේ නිසා මේ ධර්මයන් නේ. අන්න ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ වචන වල පින්වන්දි බොරු නැහැ. කේලම් නැහැ. හිස් වචනත් නැහැ. පරුස වචනත් නැහැ. මේ එකක්වත් නැති පිරිසිදු ධර්මයක් බුදු කෙනෙක්ගේ ධර්මයෙන්. එහෙනම් බොරු නැත්තම් මොනවද තියෙන්නේ? සත්‍යය. සමගිය ඇති කරන දේ. කනට මිහිරි වදන්. ඊළඟට අර්ථවත් වදන්. අර්ථවත් වචන තියෙන්නේ. ඉතින් එවැනි උතුම් වචන අහන්න අපිට ලැබීම කොච්චර වාසනාවක්ද නේ? ඉතින් මේ බුද්ධ දේශනා අපිට නොතේරුණාට මේ අහනකේ වටිනාකම මේක සාමාන්‍ය ලෝකයේ මිනිසුන්ට ලැබෙන එකක් නෙමෙයි. අපිට මේ ලැබිච්ච එකක් නේ දායාදී හැටියට. නේද? ඉතින් ඒ නිසා අද දවසේ අපි ඒ බුදුරජාණන් වහන්සේ අපිට මහා කරුණාවෙන් දායාද කරපු උත්තරීතර ධර්මයේ තමයි අපි අහන්නේ. විශේෂයෙන් අද දවසේ මේ පින්වතුන්ට කියා දෙන්න බලාපොරොත්තු වුණමම විමාන වස්තුවක්. මේ ගිහි පින්වතුන්ටම උපකාර වෙන දේශනාවක්. ඉතින් මේ විස්තර ඇත්තටම මේ විස්තරේ බුදුරජාණන් වහන්සේමයි දිවි ලෝකෙ ගිහිල්ලා අහන්නේ. මේකේ නිදාන කතාවක් තියෙනවා. මේ විමාන වස්තුවේ නම පින්වන්දි භද්දිත්ති විමාන වස්තුව. බුදුරජාණන් වහන්සේ තමයි මේ විස්තරේ දේශනා කළේ. උන්වහන්සේම දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ඒ දිව්‍යාංගනාගේ මේ විස්තරය ඇහුවේ. ඉතින් මේකේ නිදාන කතාව තමයි බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩ සිටිද්දී ඔය නගරයක් තිබ්බා කිම්බිලා කියලා. එතකොට ඒ කිම්බිලා කියන නගරේ හිටියා එක්තරා නිවසක් තිබ්බා. ඒ නිවසේ හිටියා රෝහණ කියලා සිටු පුත්‍රයෙක්. එතන මේ සිටු පුත්‍රයාට ඒ සිටු ගෙදර ඒ ගෘහපති පුත්‍රයෙක්. සිටු පුත්‍රයන්නේ ගෘහපති පුත්‍රයෙක් නිකන් සාමාන්‍ය ගෙදරක හිටියේ. එතන ඒ රෝහණ කියන පුත්‍රයාට ඒ නිසි කාලෙදී අම්මයි තාත්තයි විවාහ කරලා දෙන්න දැරියක් බලවුවා. එතකොට ඒ නගරේම හිටියා ටිකක් සල්ලි භාගේ තියෙන තැනක දියණියක්. ඇයගේ නම බද්දා. ඇය හරීම ගුණවත් කෙනෙක්. මේ රෝහණ කියන පුතත් එහෙමයි. කියන්නේ උපතින්ම තිබ්බා සුන්දර ගුණධර්ම. උපතින්ම අරන්ගෙන උන සසරෙන් නේ. ඒ වගේ ගුණ තිබ්බා. හරීම සිල්වත් කෙනෙක්. එයත් ඒ කියන්නේ හොඳ චරිතයක් තිබ්බා. යහපත් විදිහට ජීවත් වුණා. එයාටම ගැළපෙන බිරිඳක් හම්බ වුණා. අර බද්දා කියන. ඉතින් අම්මලා ගිහිල්ලා කතා කරලා කැමැති කරවාගෙන විවාහ කරලා දුන්නා. කාටද? රෝහණ කියන පුතාට. බද්දා කියන ඒ දුව. ඉතින් දෙන්නා විවාහ වෙලා වාසය කරද්දී ඒ
බද්දා කියන ඒ රෝහණ සිටුපුත්‍රයාගේ බිරිඳ හරීම යත් ගුණවත් කෙනෙක්. ස්වභාවයෙන්ම ගුණධර්ම තිබ්බා. ගුණධර්ම වලින් සුන්දර වෙලා. කියන්නේ ගොඩක් ගුණධර්ම. ඒ නිසා ඇයට නමක් පට වැදුනා බද්දිත්ති කියලා. ඒ කියන්නේ ඒකේ නම තමයි බද්දා කියන්නේ සුන්දර කියන එකනේ නේ. ඒ නමට තව වැටුණා සුන්දර ස්ත්‍රිය කියන නම. ගුණධර්මයෙන් සුන්දර නිසා. සුන්දර ස්ත්‍රිය කියන එක ගුණධර්මයෙන් සුන්දර නිසා බද්දිත්ති කියන නම. ඒක කියන්න ගත්තා මිනිස්සු. ඉතින් ඇය ওই විදිහට ගත කරද්දී ඇයට මේ නිඳා එන්න ගත්තා. ඒ කියන්නේ නොයෙක් අභූත චෝදනා තියෙන්නේ. ඒ සමහර අයට එනවා හැම නේ. මොකද වැරද්දක් කරන්නේ. ඉතින් ඇයට එහෙම අභූත චෝදනාව. අභූත චෝදනා එන්න බුදුරජාණන් දේශනා කරන්නේ සසරේ කරලා තියෙන දේවල් නේ. බොරු කියලා තියෙන අයට සසරේ අභූත චෝදනා එනවා. වැරදි කළා නේ. නමුත් වැරද්දක් කරා කියලා චෝදනා කරනවා. ඉතින් ඒ වගේ ඇයට එහෙම ආවා. ආවට පස්සේ ඇයට හැබැයි හිටියා පැහැදිච්ච දෙවිවරු. දෙවියන්ගේ අනුකම්පාව හොඳට ලැබිච්ච කෙනෙක් ඇයි. ඊට පස්සේ දෙවියන්ගේ අනුකම්පාවෙන් අර නින්දා පහස නැති වෙන විදිහට කටේ යානුභාවේ. ඉතින් මෙහෙම වාසය කරද්දී අර රෝහණ කියන තමන්ගේ ස්වාමියා අර බද්දිත්ති කියන ඒ බද්දා කියන ස්ත්‍රියගේ ස්වාමියා ගියා ටිකක් ඈතකට. මට මතකයි සක්කාර නුවර එහෙට්ට ගියා. මොකේටද මේ වෙළඳාම් කරන්න. ටිකක් දුරට ගියා. එතකොට ඒ වෙළඳාම් කරන්න ගියාට පස්සේ දැන් අර බද්දා කියන ස්ත්‍රිය තනියෙන් ඉන්නේ ගෙදර. ඉතින් අරයා ගිහිල්ලා වෙළඳාම් කරද්දී ඒ නගරේ මොකද වුනේ? එක්තරා උත්සව කාලයක් ආවා. උත්සව කාලය ආවට පස්සේ දැන් ඒ උත්සවයට යන්න හිතුණා මේ රෝහණ ගෘහපති පුත්‍රයාට. එහෙයිද්දි. එතකොට අර ගෙදර යාලගේ අර බද්දා කියන්නේ ඇයි ඉන්නේ ගෙදර? අර රෝහණගේ මහ ගෙදර. ඒ ගෙදර ඉන්නවා දේවතාවියක්. ගෙදෙට්ට අධිග්‍රහිත නිවසට. ඒ දේවතාවිය දැක්ක දැන් අර උත්සවයකට යන්න සූදානම් ඉන්න දැන් තනියෙන් ඉන්නේ ඇයි නේද? බැඳපු කෙනා මේ පැත්තේනේ. අරයා වෙනදාමකට ගිහිල්ලානේ. ඊට පස්සේ මොකද කළේ? අර බද්දිත්ති කියන ස්ත්‍රිය ඒ තමන්ගේ බිරිඳ ඒ දේවතාවියගේ දේවානුභවයෙන් කිම්බිලා නගරේ ඉඳලා අර නගරයට එක්කගෙන ගියා. අරයා හිටියේ නගරේට. මතකයි සක්කාර නුවර හරි කොහේ හරි නුවරක් ටිකක් ඈතක. ඊට පස්සේ දැන් බලන්න දෙවියන්ට කරන්න පුළුවන් දේවල් නේ. ඒ දෙව්දුවගේ ආනුභවයෙන් එක්කගෙන යන්නේ. දැන් අපි අහලා තියෙන හැම විස්තර නේ. ගොඩාක් දුර ගමන ලං කරනවා කියන දෙවියන්ගේ ආනුභවය. ඉතින් ඒ විදිහට ඒ නගරයට පමුණුවලා අර රෝහණ ගෘහපති පුත්‍රයාත් එක්ක තමන්ගේ බිරිඳ ඒ උත්සවයටත් ගිහිලා ටික කාලයක් එහෙ හිටියා. කිම්බිලා මේ අර නගරේ සක්කාර නුවර ඉඳලා ඒ ඉන්නකොට ඇයගේ කුසේ දරුවෙක් පිහිටියා. කුසේ පිළිසිඳ ගත්තා. ඉතින් ඇය දන්නේ නැහැ මේක. ඊට පස්සේ නැවතර දේවතාවිය ටික කාලෙකින් කිම්බිලා නගරයට ඇය ගෙනලා දැම්මා. ඒ කියන්නේ දේවානුභවයෙන් එක්කගෙන ආවා. ඇට එන්න හිතුණාට පස්සේ වේගෙන් ඉක්මනට එන්න පුළුවන් විදිහට ඒ දේව උදව් කරනවා. ඊට පස්සේ ටික කාලයක් යනකොට ඇයගේ කුස ඉස්සරහට නෙරා ආවා. ගර්භණී බව ප්‍රකට වුණා. ඕන දැන් ආයෙත් දැන් නිඳා කරන්න. එහෙම පිරිසක් ඉන්නවා නේ. දැන් සාමාන්‍ය යහපත් දේවල් කරගෙන ඉන්නකොට යම් කෙනෙක් එයාට නිඳා කරන්න හරියට ඉන්නෝනේ මේ නරක අයනේ. එයාට රුස්සන්නේ අර හොඳ කරන කෙනා. නේ. එතකොට මොකද කරන්නේ? මොකක් හරි අඩුවක් බලා ඉන්නේ. මොකක් හරි වෙනකම්. ඉතින් ඇයට නිඳා කරන්න ගත්තා. මේ ස්වාමියා නැතුව තියෙදි කොහොමද මේ දරුවේ පිහිටවුවේ මේ කුසේ? මේ මේ හොර සෑමියන් අසුරු කරනවා කියලා අර නිඳා කරන්න ගත්තා. නැන්දම්මත් එක්කම එකතු වෙලා අනික් කට්ටිය. අසත්පුරුසයි ඉන්නන වටපිටයි නේ. අද හොයන අනිත් අයගේ. එහෙම වුණා. ඊට පස්සේ දැන් අර මෑට පැහැදිච්ච දෙවිවරු ඉන්නවනේ. අර දේවතාවියක් ඉන්නවනේ නිවසේම. ඔක්කොම පැහැදිලි ඉන්නේ ඇයට. ඒ තරම් ගුණධර්ම. ඉතින් එහෙම ඉන්නකොට මොකද උනේ? මේ ඇය ඒ විදිහට වාසය කරද්දී දැන් එයාගේ නින්දා අපහාස කරනවනේ දැන්. එතකොට මේක නැති කරන්න ඕනේ කියලා අර දේවතාවිය මොකද්ද කළේ? එකපාරට වතුර ගලන්න සලස්සවුවා ඒ කිම්බිලා නගරේට. ජල ගැල්මක් දැන්. එතන ගඟක් තියෙන ගඟ උතුරලා එන්න සලස්සවුවා. දෙවිවරුන් කරන්න පුළුවන් දේවල්. එතන උතුරලා එනකොට දැන් යට වෙලා යනවා. ඒ ගම, ඒ නගරේ.
එතකොට දැන් මිනිසු බය වෙලා. එතකොටම අර දේවතාවිය සලස්සව් අර බද්දිත්තීට ඒ ස්ත්‍රියට ඒ උපාසිකාවට සත්‍ය ක්‍රියා කරන්න කියලා. හිතට දාන්න පුළුවන් දෙවරුන්ට නේ. ඇය ගිහිල්ලා මොකද කළේ? අර වගේ විශාල ගම් වතුරක් එද්දී අර මිනිස්සු අතරට ගිහිල්ලා ඇය සත්‍ය ක්‍රියා කළා. කොහොමද? මම මේ පතිවෘතා ධර්මයේ පිහිටා ඉන්න කෙනෙක්. ඒ සත්‍යානුභවයෙන් මේ ජලගැල්ම නැති ඒවා. නතර වේවා ජලේ. ඒක කරා විතරයි මොකද උනේ? නැවතුණා. එතකොට ඔක්කොම අතර ප්‍රකට වෙලා ගියා. මෑය හොඳ ගුණවන්ත ස්ත්‍රියක් කියලා. අර නිඳාපස නැති වෙලා ගියා. දැන් ඊට කලින්ම අපගේ මේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා දැන් අය කිම්බිලා නගරේ මේ දෙන්න විවාහල මුල් කාලේ සිද්ධියක් වුණා. ඒ තමයි සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා 500 බැගින් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන, ඒ කියන්නේ එක රහතන් වහන්සේනමට 500ක් පිරිවරින්න. සාරිපුත්ත මහරහතන් වහන්සේට මුගලන් මහරහතන් 500ක් පිරිසින්නෝ භික්ෂුන් වහන්සේ. 1000ක් සංඝයා එක්කගෙන ඒ නගරයට වැඩියා කිම්බිලා නගරයට කලින්. දැන් මේ සිද්ධිය වෙන්න කලින්. ඊට පස්සේ වැඩියට පස්සේ රෝහණ කියන ගෘහපති පුත්‍රයා පැහැදිලා ඒ උපතින්ම ගුණවත් කෙනෙක් නේ. උන්වහන්සේලාට ආරාධනා කළා දානෙට. උන්වහන්සේලා වැඩියා. දැන් ආපු දවසේ උන්වහන්සේලා දැක්කේ දවසේ පහවදා දානෙට ආරාධනා කළේ. වැඩලා මොකද කළේ? දානෙ වැළඳුවා. දැන් අර බද්දා කියන ඒ තමන්ගේ ස්ත්‍රියත් මොකද කළේ? උපස්ථාන කළා. සතුටින් උපස්ථාන කරලා දානෙන් පස්සේ බණ කිව්වා. අන්නේ බණ ඇහුවට පස්සේ තමයි තෙරුවන් සරණ ගියේ. තෙරුවන් සරණ ගිහිල්ලා සීල් සමාදන් වෙලා හිටියා 500. ඊළඟ 800 සමාදන් වෙලා නිතර ආරස්සා කළා කියන. එහෙම වාසය කළා තමයි දැන් පස්සේ අර වගේ නිඳා පසත් ඇවිල්ලා දැන් දරු ගැබකු පිහිටලා ඊට පස්සේ ඔන්න පෞල් ජීවිතේ ගත කරා. කාලයක් පෞල් ජීවිතේ ගත කරලා අර බද්දිත්ති කියන ඒ උපාසිකාව මරණයටපත් වුණා. මරණයටපත් වෙලා ඇය කරගත්තේ යහපත් ක්‍රියා නිසා, ධර්මයේ හැසිරෙච්ච නිසා තවුතිසා දෙව්ලොව උපන්නා. දෙව්දුවක් වෙලා. ඊට පස්සේ ඔන්න අපගේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි තමන්ගේ මාතෘ දිව්‍ය රාජයාට ධර්මය කියන්නේ. අභිධර්ම දේශනා කර කලහලා දිනනේ ඔයාලා. තවුතිසා දෙව්ලොව තමයි ධර්මයේ දේශනා කළේ. එතකොට උන්වහන්සේ අර වස් කාලයකට වැඩියනේ. කල දන්නවනේ. ඒ වස් කාලේ තමයි මේ ධර්මය කියලා තියෙන්නේ. එතන මාස 3ක් කියලා කියන මනුස්ස ලෝකෙන්ද කොහොමද දන්නේ මාස 3ක වස් කාලේ මනුස්ස ලෝකේ එහෙ ගත කළා කොච්චර කාලයක්ද දන්නේ. ඒක දිව්‍ය ලෝකේ අඩුවිනේ නේ. හැබැයි එහෙ ගිහිල්ලා වස් සමාදන් වෙලා භාග්‍යතුන් වහන්සේ පාණ්ඩු කම්බල සෛලාසනේ වැඩ සිටියා. එතෙන්ද දසදහසක් ලෝක ධාතු වල දෙවිවරු බ්‍රහ්මි ආවා. බලන්න කොච්චර පිරිසද නේ. භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න ඒ ධර්මය අහන්න. ඉතින් එතකොට ඒ ධර්මය අහන්න එද්දී ඉතින් ගොඩාක් දෙවිවරු ඇවිල්ලා වන්දනා කරනවා භාග්‍යතුන් වහන්සේට. එහෙම වන්දනා කරලා ඒ වාඩිලා ඉද්දී දවසක් දැන් ලොකු කාලයක් හිටියනේ භාග්‍යතුන් වහන්සේ. එක දවසක් ඔය බද්දිත්ති කියන ඒ ස්ත්‍රිය ඉපදුනානේ ගිහිල්ලා දැන් ඒ උපාසිකාව දෙව්ලොවනේ. ඇගේ දෙව්ලොව නම් බද්දා. බද්දා දේවගන. මේ බද්දා දේවගන භාග්‍යතුන් වහන්සේ වන්දනා කරන්න ගියා. ගිහිල්ලා වන්දනා කරලා පස්සේ භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා මෑයගේ කලින් ජීවිතයේ ධර්මයේ හැසිරිච්ච විස්තර ප්‍රකට කරන්න ඕන ලෝකෙට. ඒ නිසා මෑයගෙන් විස්තර අහන්න ඕනි කියලා. ආන් ඒ විස්තර තමයි භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ ඒ බද්දා කියන දේවගනගෙන් ඇහුවේ. ඉතින් ඇය තම මනුස්ස ලෝකේ කරපු පින්කක්. ඒ ධර්මයේ හැසිරෙච්චදී තමයි විස්තර කරන්නේ මේ විමාන වස්තේ. මේක හරි වටිනවා ගිහි පින්වතුන්ට, උපාසක උපාසිකාවන්ට. බුදුරජාණන් වහන්සේමයි මේ විස්තර අහන්නේ ඇයිගේ විමානය ගැන. බුදුරජාණන් විස්තර අහන දැන් බුදුරජාණන් දන්නවනේ ඇයිගේ විමානය කොයි විදිහකද්ද කියලා. ඒකට බුදු කෙනෙකුට මේ ඔක්කොම දකින්න පුළුවන්. දැන් දිවි ලෝකේ ඉඳලත් ඒ හැම කෙනාගේම ස්වභාවයන් දන්නවා. ඉතින් ඇයගෙන් අහනවා බුදුරජාණන් ගාථාවෙන් නීලාපීතාච කාලාචා මංජෙට්ටාං අතලෝහිතා උච්චාවචානං වන්නානං කිංජක්ඛ පරිවාරිතා. පිම්බර නොනැති දෙව්දුව නිල් පාට, කහ පාට, කළු පාට, තැඹිලි පාට, රතු පාට ආදී
නොයෙක් නොයෙක් පාටවලින් යුක්ත මල් රේණුවලින් ලස්සනට ඔබගේ විමානය පිරීලා තියෙන්නේ. ඇයි මේ විමානේ පිරීලා තියෙන්නේ? ආන්ගේ මල් රේණුවලින් එක එක පාට. ඊළඟ ගාතාව. මන්දාරවානං පුප්පානං මාලං ධාරේ සිමුද්දෙනී නයිමේ අඤ්ඤේසු කායේසු රුක්ඛා සම්ති සුමේධසේ. ඒකේ තේරුම, ඉතින් මේ මල් රේණු පිරුණු මදාරා මල් මාලාවක් ඔබේ හිසේ පැලඳගෙනයි ඔබ ඉන්නේ. වෙනත් දිව්‍ය ලෝකවල මේ තරම් ලස්සන සොඳුරු රුක්ෂයන් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ කෙනේ මදාරා මල් තමයි මේ තවුතිසා දෙවලව තියෙන්නේ. ඉතින් ඒ වගේ මදාරා මල් වලින් හදපු මල් මාලාවක් ඔබ හිසේ පැලඳගෙන ඉන්නවා. ඉතින් මේ මල් ලෝකේ වෙනත් දිවි ලෝකයක නැහැ. එහෙනම් කොහෙද තියෙන්නේ මදාරා මල්? තවුතිසා දෙවලව. එයාලා දන්නවනේ අපේ බුදුරජාණන්තරත් ඔය මදාරා මල් පූජා කරන්නේ පිරිනොම් පාන විට. ඒ අවස්ථාවේ දහන්න ලැබෙනුනේ විස්තරනේ. ඉතින් වෙන තැනක නැහැ, මේ දිවි ලෝකේ තමයි තියෙන්නේ. ඉතින් ඔබ ඒ වගේ මල් වලින් මල් මාලාවක් කෙසේ පැලඳගෙන ඉන්නවා. ඊළඟ ගාතාව. කේන කායං උපපන්නා තාවතින් සායසස්සිනි දේවතේ පුච්චිකාචික්ක කිස්ස කම්මස්සිදං පලන්ති. යසස් ඇති දෙව්දුව, මොන වගේ පිනකින්ද ඔබ මේ තවුතිසාවේ උපන්නේ? ඒ කරුණ අසන අපට මොන වගේ පුණ්‍ය විපාකයකින්ද මෙහි ඉපදුනේ කියලා පහදලා දෙන්න කියනවා. කවුද කියන්නේ මේ? ගෞතම බුදුරජාණන් වහන්සේනේ. දැන් බාණතර මේ බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකේ ගිහිල්ලා ඒ විස්තර අහන්නේ මේ දන්නේ නැතුද බුදුරජාණන් වහන්සේ? දන්නවනේ බුදුරජාණන්ට එයාගේ ජීවිතය බැලුවම තේන්නේ එයා මේ වගේ පින් කරලා ආවි කියලා. දැන් මේක ඇයි අහන්නේ මේ? මේක ලෝකයට ප්‍රකට කරවන්නයි. මේ මනුස්ස ලෝකයේ උපාසක උපාසිකාවන්ට මේ මෙහෙම ධර්මයේ හැසිරෙනවා, මේ වගේ දෙවියන් අතර යන්නේ, මෙහෙම විපාක ලැබෙන්නේ මේ වගේන් කියලා ඒ දිව්‍යාංගනාවන්ගේ මුවින්ම කියවනවා. ඇයමනේ කියන්නේ දැන් මෙනේ? ඒ කරන්නේ මොකේද? අනිත් අයට යහපත පිණිස. නැත්නම් බුදුරජාණන් දන්නවා මේ විස්තර නේ? අහන්නේ ඒකයි. ඉතින් ඔන්න ඇහුවා. ඔබ වගේ ඔබ මොන වගේ පිනකින්ද තවුතිසයි පොදුනේ? ඒ කරුණ අපිට කියලා දෙන්නේ ඒ පුණ්‍ය විපාකේ ගැන පහදලා දෙන්න කිව්වා. මේ පුණ්‍ය විපාක මේවා ලබන්න හේතු වෙච්ච කරපු පින්කම්. අන්න ඊට පස්සේ අය තමන් මනුස්ස ලෝකේ ගත කරපු විදිය, ජීවත් වෙච්ච විදිය විස්තර කරනවා. ඔයාලට හරිය වටිනවා මේක. උපාසක උපාසිකාවන් හැටියට ඔයාලා බුදුරජාණන් වහන්සේගේ ශාසනය හැසිරෙන්නේ නේ? ඔයාලට මේ ටික හරිය වටිනවා. මේෙන් බලන්න එහෙනම් මේ දෙවියන් අතර යනවා කියන එක ලේසි එකක් නෙවෙයි. අපි හිතන තරම් සුටස් ගාලේ යන්නේ නැහැ. මේන් ප්‍රතිපදාව ඔන බලන්න ඇය විස්තර කරනවා ගාථා වලින්ම. බද්දිත්තේති මං අඤ්ඤින්සු කිම්බිලායන් උපාසිකා සද්ධා සීලේන සම්පන්නා සංවිභාග රතා සදා. ඒකේ තේරුම, මගේ නම බද්දිත්ති. අන්න ඇගේ නම මනුස්ස ලෝකේ ඇත්තම ඇගේ නම බද්දානේ නේ. ඇගේ ගුණධර්මලි සුන්දර හිටින්න මිනිසු කියන්න ගත්තා පස්සේ බද්දිත්ති, සුන්දර ගුණධර්ම ඇති ස්ත්‍රිය කියන එක නේ. මං කිම්බිලා නගරේ හිටපු උපාසිකාවක්. මට තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබුණා. මම සිල් රැක්කා. හැම තිස්සෙම දන් දෙන්නමයි කැමති වුණේ. ඕන් අය පුරුදු කරපු දේ. දැන් අර සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා වැඩලා දානි දුන්නනේ තමන්ගේ ස්වාමියා සද්ධාවන්තයිනේ නේ. ඇයත් ඒකට සම්බන්ධල ඊට පස්සේ බණ කිව්වට පස්සේ තෙරුවන් සරණ ගියානේ. එතනින් තමයි තෙරුවන් සරණ ගියේ. ඊට පස්සේ ඇය ඉතින් ජීවත් වෙද්දී ගොඩාක් ධර්ම පුරුදු කරලා තියෙනවා. උපතින්මත් ඇය ධර්මයේ ගොඩක් කියන්නේ ගුණධර්ම තිබ්බ කෙනෙක්. ඉතින් ඔයයි හොඳට ධර්ම පුරුදු කරලා තියෙන කොහොමද කරලා තියෙන්නේ? තෙරුවන් කෙරේ අචල ශ්‍රද්ධාවක් ඇති කරගෙන. අචල කියන්නේ හෙලවෙන්නේ නැති නේ. අන්න එහෙනම් ඔන දෙවියන් අතර යන්න ඕන එක කරුණක් කිය. මොකද්ද? අචල ශ්‍රද්ධාවක්. හෙලවෙන්නේ නැති. දැන් ගොඩක් අයගේ ශ්‍රද්ධාව හෙලවෙන්නේ කන්නේ තියෙන්නේ නේ. ඇයි? කරුණ සහිතව ඇති කරගෙන නැත්නම් හෙලවෙනවා. ඇයි? කරුණ සහිතව තමයි ශ්‍රද්ධාව ඇති කරගත්තේ.
ඒ වගේ මම සීල් රැක්කා. සීල් රකින්න කිසිරහට විස්තර කරනවා සීල් රැකපු එක. හැම තිස්සෙම දන් දෙන්නටයි කැමති වුණේ කියන. මොකද්ද කැමතිලා තියෙන්නේ? දානි පූජා කරන්න. ඔන්නර ශ්‍රාවකත්වයේ ලැබුණාට පස්සේ තෙරුවන් කෙරෙහි පැහැදීම ඇති වුණාට පස්සේ සරණේ හොඳට පිහිටවුවාම ඊළඟට කරන්නේ සීල්වල පිහිටනවා. ඊළඟට ආන් ඒ සීලයේ පිහිටා ධර්මයේ හැසින්න කෙනාට ඊළඟට හිතන දෙනවා දන් දෙන්න ඕනේ කියන. මේක තමයි බුද්ධ ශාසනයේ ශ්‍රාවකත්වයේ ලබාගත් කෙනෙකුට ගිහි ගෙදර වාසය කරන කෙනෙකුට තියෙන ජීවිතේ. ඒක කවුරු බල කරන කන්නේ මේ විදිහට හිතෙනවා. ආන් එහෙම හොඳට දන් දෙන්න මං කැමැත්තෙන් වාසය කළා. දන් දුන්නා. ඊළඟ ගාතාව. අච්ඡාදනංච භත්තංච සේනාසනං පදීපියං අදාසින් උජු භූතේසු විපසන්නේන චේතසා. හරි ලස්සන විස්තරයක් කියන්නේ ඍජු සිත් ඇති ආර්යයන් වහන්සේලා ගැන මගේ හිතේ තිබුණේ බලවත් වූ පැහැදීමක්. අන්න බලන්න ආර්යයන් වහන්සේලා කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඊළඟට ඒ ශ්‍රාවකයන් වහන්සේලා සංඝරත්නේ ආර්යයන් වහන්සේලා ශ්‍රේෂ්ඨ උතුමන්. ආර්ය කියන්නේ ශ්‍රේෂ්ඨනේ. තර මේ ලෝකේ ශ්‍රේෂ්ඨ උතුමන් දකින්න තියෙන නම් ලෝකේ දකින්න ඉන්නවා නම් කවුද? කලාතුරකින් පහළන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි ආර්ය ධර්මයේ අවබෝධ කරගෙන ශ්‍රේෂ්ඨත්වයට පත් වෙච්ච ආර්යයන් වහන්සේ. උන්වහන්සේගේ ධර්මයේ පුරුදු කළ ලෝකේ ධර්මයේ ධර්ම මාර්ගයේ වඩලා රහතන් වහන්සේලා බිහි වුණා නේද? ඒත් ආර්යයන් වහන්සේලා. ඒ ආර්ය ධර්මයෙන් බිහි වෙන අය. ආන් ඒ ආර්ය සංඝයා ගැන බුදුරජාණන්ස ගැන මගේ හිතේ බලවත් පැහැදීමක් තිබ්බා කියන්නේ. දැන් බලන්න මේ කොයිතරම් ශ්‍රද්ධාවකින් වාසය කළාද නේ? මනුස්ස ලෝකේ දැන් මේවා නේද වටිනා දේවල්. ඒ දැන් බුදුරජාණන්සේ ආලෝකයක් සැර කිව්වේ නේ? ඇහුවානේ මොකද්ද මේ පුරුෂයාට තියෙන උතුම් වස්තුව කියලා. මොකද්ද කිව්වේ? ඈ සද්ධාය විද්දම් වෙත්තම් පුරිසස සෙට්ටා. උතුම් වස්තු ශ්‍රද්ධාව. දැන් අපි සමාහයට සාමාන්‍ය ලෝකයේ මිනිස්සු නොඑක් වස්තු හිතයි නොතුන් කියලා නේ. නමුත් මේ ලෝකේ අවබෝධ කරපු ඒ අවබෝධයේ ඇති අය වටිනා වස්තු හැටියට සලකයි මොනවද? මේ ශ්‍රද්ධාව. මනුස්ස ලෝකේ උතුම් වස්තුවක් කෙනෙකුට තියෙන. ඇයට තිබිලේ වස්තුව. ඉතින් මම වස්ත්‍ර දන් දුන්නා. ඒ වගේම ආහාර පාන, සේනාසන, තෙල් පහන් පූජා කරගත්තා. උනර දන් දීපු විස්තරي කියන්නේ. ඒතරය දන් දීලා තිනවා වස්ත්‍ර, භික්ෂුන් වහන්සේලාට නම් සිවුරු. ඊළඟට ආහාර පාන. ඊළඟට සේනාසන, කුටි සෙනසුන් හදලා. ඊළඟට තෙල් පහන් පූජා කරගත්තා. දැන් ඒ කාලේ පින්වන්නේ ආලෝකයේ දැල්වන්නේ මොනවගෙන්ද? අද වගේ ලයිට් තිබ්බද මේ අපි දැන් මේ තියෙන ලයිට්? ඒ කාලේ නෑ මේවා. තිබ්බේ මොනවද? තෙල් පහන්. ඒතරේ තෙල් පහන් වලට අදාළ වැටි, තෙල් පහන් වගේ දේවල් පූජා කරනවා. ඒතරේ කාලෝක පූජා. නේ. අද නම් ওই බල් පූජා කරන, එහෙම නැත්නම් ඒ කරන්ට් එක ඒ අපි හිතමු අසපුකණ ඔන්න අද දවසේ අපි හිතමු ආලෝකය දැල්ලන්න එයා සල්ලි වේදම් කරනවා. ඒක ලයිට් බිල ගේනවා. ඒතර එයා ඒකට උදව් කරා. ආලෝක පූජා. එහෙම නේද? ඒක වෙනස් වෙලා තියෙන නමුත් ආලෝක පූජා. ඒ කාලේ තිබ්බේවා. අනේ ඊළඟට විස්තර කරනවා. චාතුද්දසින් පංචදසින් යාච පක්කස්ස අට්ඨමි පාටිහාරිය පක්ඛංච අටංග සුසමාගතං. චාතුද්දසි දවසට, පුන් පොහෝ දවසට, අටවක පොහොයට, පාටිහාරිය පක්ෂයේ පොහොය දවස්වලට මං අටසිල් සමාදන් වෙලා හොඳින් ආරක්ෂා කළා. පොහොයල් කීයක් විතර කෑම මෙතන? හතරයි. හතර පොහොය කියලා අහලා තිනවනේ. චාතුද්දසි කියන්නේ එක පොහොයක්. පුන් පොහොය කියන්නේ 15ක පොහොය. දැන් අපි සිල් ගන්න ගොඩක් වැඩසටහන් තියෙන්නේ නේ එදාටනේ. මොකද්ද පුන් පොහොය කියන්නේ? 15ක පොහොය. ඊළඟට අටවක පොහොය දානවා රඳුරු රාත්‍රී නේ. ඊළඟට පාටිහාරී කියලා පොහොයක් තියෙනවා. මේ හතර පොහොයටම අටසිල් සමාදන් වෙලා හොඳින් ආරක්ෂා කළා කියනවා. ඔන්න බලන්න. දැන් බලන්න අද ඒක කොච්චර නැතිලා ගිහිල්ලාද නේ මනුස්ස ලෝකේ මිනිස්සු අතරින්. දැන් හතර පොහොයට සිල් රකින්න ඉන්නවා සාමාන්‍යයෙන්.
නමුත් දැන් ඔයාලා මං හිතන්නේ මෙතන ඉන්නේ ගොඩක් අය එහෙම අතර පොඩි සීල් රකින්න අර මයිට පොයකට සීල් ගන්න බැරි අය ඇති. එච්චරට මිනිසයන්ට ගුණධර්ම කතාව නැති වෙලා. දැන් ඉස්සර පවුල් වලින් හැමතැනම එනවනේ කතාවනේ. උදව් කරනවා, කතා කරනවා. ඉතින් දැන් බලන්න ඒ හතර පොයටම මෙයා අටසිල් සමාදන් වෙලා. මනුස්ස ලෝකේ. එන ඔන්න බලන්න මේ මනුස්ස ලෝකයන් උදව් වෙන තවත් උතුම් සීලයක් ඒ. මේ දිවි ලෝකයන් උදව් වෙන මනුස්ස ලෝකේ පුරුදු කරන. මොකද්ද? අටසිල් සමාදන් වීම. ඉතින් බුදුරජාණන් විස්තර කරන අටසිල් සමාදන්ව ලැබෙන විපාක ගැනනේ. ඔය දිවි ලෝක හයෙම විස්තර කියලා ආයසත් කියලා විස්තර කරන්නේ ඒකනේ. අර මොකද්ද? ඒ සූත්‍රයේ නම විසාකා උපෝසත සූත්‍රය. අහලා තියෙනවද යාළුවා? ඒකනේ දිවි ලෝකෙල විස්තර කියන්නේ. ආයස පව. අෂ්ටාංග උපෝසත සීල ගැන විස්තර කරන්නේ ඒකේ. ආගේ උපෝසත සිල් සමයි හතර පොයටම සමාදන් වෙලා තියෙන්නේ. මේකේ කියනවන්න බලන්න ඊට පස්සේ උපෝසතං උපවාසීසං සදා සීලේසු සංඋතා සංයමාසං විභාගාච විමානං ආවසාමහං. මං හොඳින් උපෝසත සිල් රැකගත්තා. අන සමාදන් වුණාට විතරක් මදි. ඊළඟට මොකද කරන්න? රැක ගන්න ඕන. හොඳට නම් රැක ගත්තා. හැමදාම සීල්පදවල සංවර වුණා. ඒ කියන්නේ දිනපතාම සංවර වුණා. සීල්පදවල. ඒ කියන්නේ ඔන්න හොඳ දෙයක් පින්වන්නේ සීල්පද සමාදන් වුණාට සංවර වෙනවා කියන එක හිත හිතා කරන්න ඕන එකක්. ඒ කියන්නේ දැන් ඒකේ තියෙන බුද්ධ දේශනාවේ අර සීල්පද සමාදන් වෙච්ච ශ්‍රාවකයා ඒ ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා. දැන් ඔන්න ඔයාලා උදේ සීල් සමාදන් වුණා කියන්නකෝ. 500 හවසට බලන්න ඕන සීල්පද කැඩුණද නැද්ද කියලා. රැක්කද නැද්ද? ප්‍රත්‍යක්ෂ කරන නුවණින් ඉමසනවා. අද මං සීල් සමාදන් වුණා. අද මං කියන්නේ සීලයක් කැඩුණාද? එයා හිතන ඕන තනියම පැත්තකට එලා. එයා කල්පනාකට ඔන්න එයාට අවුලක් වෙලා නම් දැනෙනවා. එහෙම නැත්නම් ඔය සීල් සමාදන් කරන තමන්ගේ කටයුතු ඔහේ කරගෙන යන එහෙම හරියන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂණේ කියලා එකට කියන්නේ. නුවණින් හැරි බැලීම. එහෙම බලබලා තමයි කියන්නේ හැමදාම රැක්කේ සීල්. ඔන්න දිවි ලෝක යන තියෙන සුදුසුකම් ඈ. උදේ සමාදන් වෙලා හවසට බලන කැඩුනදද කියලා. කැඩුනනම් ආය සමාදන් වෙලා රැට නිදා ගන්නවා. ආය උදේත් සමාදන් වෙනවා නම් ආයෙත් හවසට බලනවා. බල බලා දිනපතාම සංවර වෙලා සීල්පද වෙල. ඉඳුරන් සංවර කරගත්තා. අන්න බලන්න. ඒ කියන්නේ මේ ඔහේ ඕනවට එපාවට ඉන්ද්‍රිය අසංවර වෙලා කටයුතු කරලා නැහැ. අද නම් අමාරුයි නේ. අද අත්තරට ඇවිල්ලා එක එක උපකරණ අසංවර වෙන්න කියන්නේ සංවරකම සුණු විසුණු වෙලා යනවා නේ. ඇයි දන්නේ නැහැනේ මේ අහුවෙන එකට මේ ඔහේ පරිහරණය කරන. දන්නේ නැහැ මනුස්ස ලෝකේ දුර්ලභ උපතක් ලැබලා තියෙන්නේ. මේවා අසංවර වෙලා ගත් මං කාර්යය ගත කරලා මගේ මනුස්ස ලෝකෙනේ මේ විනාශ වෙන්නේ. මට දුක්ඛිත තැඟලට යන්න නම් හිත අසංවරල මේ ඇති වෙන අකුසල් නිසා. එහෙම හිත හිතා කටයුතු කරන එක කොච්චර අමාරු වැඩක්ද නේ. එහෙනම් නුවණින් කල්පනා කරන කෙනෙක් බේරගන්න මේක. ඔන්න සංවර කරගන්න ඕන ඉඳුරන් හොඳට. දැන් ඇය එහෙම තමයි ඉඳලා තියෙන්නේ. කාටවත් දන්පැන් බෙදා දුන්න මං ඒ විදිහට ගෙදර ජීවත් වුණේ. අන්න බලන්න සාමාන්‍ය ඕනම කෙනෙකුට දානේ දීලා තියෙනවා මෙයා. ඔන්න ඊළඟට විස්තර කරන සීල් පද ගැන. පානාති පාතා විරතා මුසාවාදාච සංඤතා තෙයාච අතිචාරාච මජ්ජපානාච ආරකා. සතුන් මැරීමෙන් වැළකුණා. බොරු කීමෙන් වැළකිලා වචනේ සංවර කරගත්තා. හොරකම් කළේ නැහැ. ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරුණේ නැහැ. මත්පැන් පානය කළෙත් නැහැ. මොනවද කිව්වේ? පන්සිල්. දැන් සමාදන් වුණා ඔයාලා බණට කලින්. ඔන්න ඒ පන්සිල් තමයි දැන් මේ රැකලා තියෙන්නේ. දැන් බලන්න එතකොට සතුන් මරලන්නේ නැතුව ජීවත් වෙලා සමාදන් වෙලා. බොරු කීමේ වැල කියලා වචනේ සංවර කරගෙන. හොරකම් කරලා නැහැ. ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරෙලා නැහැ. මත්පැන් පානය කරලා නැහැ. පහම ආරක්ෂා කරගෙන. දිනපතා හොඳට හිත හිතා රැකලා. ඊළඟට කියනවා පංචසික්කා පදේ රතා අරිය සච්චාන කෝවිදා උපාසිකා චක්කුමතෝ අපමාද විහාරිණී.
අන්න බාණ්ඩ ඒ විතරක් නෙවෙයි අය කරගෙන තියෙන වටිනා දේ බලන්ද සිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි. කවුරු කියනවට නෙවෙයි. සමාදන් යන් කියලා. තමන් කැමැත්තේ රැකගෙන දන්නවනේ විපාකනේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් ගන්න තරම් මාතුල දක්ෂකමක් තිබුණා. නිකන් ඉඳලා නෑ යන්නේ. මොන කර තින්නේ? චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන. බලන්නනේ කොච්චර වටිනවද. ඒ නිසාමයි සදහම් මැස්ස ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනේ අප්‍රමාදීව බණ භාවනා කරන ශ්‍රාවිකාවක් උනේ. නිකන් ඉඳලා නෑනේ බණ භාවනාත් කරගෙන. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන. කියන්නේ සෝවාන් ඵලයට වගේ පත්තලා ඉඳලා තියෙන්නේ. ඔන්න ඊළඟට තමන්ගේ කෙලෙහි ගුණ දැන් සිහි කරනවා. තමන්ට ධර්මයේ දුන්නේ කවුද කියලා. ඊළඟ ගාතයි. භික්ඛුචහං පරම හිතානුකම්පකේ අභෝජයං තපස්සි යුගං මහාමුනිං කතවාසා කත කුසලා තතෝචුතා සයම් පභාං අනු විචරාමි නන්දනං. ඔන්න බලන්න තපස්සීන් වහන්සේලා යුගල වන දෑගසව්වන් වහන්සේලා පරම හිතානුකම්පාවෙන් නියුක්තයි. කවුරු ගැනද කියන්නේ? අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේල ගැන කියන්නේ. උන්වහන්සේලා පරම හිතානුකම්පාවෙන් යුක්තයි කියනවා. මහා මුනිවරු නොවේ මහා මුනිවරයන් වහන්සේලා කියනවා. ඉතින් මං පිඬුසිඟා වටින මේ උත්තමයන් වහන්සේලාට සාදරයෙන් දන්පැන් පූජා කරගත්තා. ඇයි උන්වහන්සේලාට අර දානේ ආරාධනා කළ දානේ පූජා කරගත්තා? නිතර නිතර උන්වහන්සේලා ඒ වැඩේ ඉන්න කාලේ මොනවද කරලා තියෙන්නේ? පිඬුසිඟා වඩිති දානේ පූජා කරගෙන. ඉතින් උන්වහන්සේලා තමයි ධර්මයේ කියා දීලා තෙරුවන් සරණේ. ඒක තමයි මේ සිහි කලේ ගුණ කියලා. ඉතින් මං යහපත කරගත්තා. පින් කරගත්තා. ඒ ඇසුරින් සංඝයාගේ මිනිස් ලොවින් චුත වෙලා නන්දන උයනේ හැසිරෙන මගේ සිරුරින් රශ්මිය විහිදෙනවා. ඉතින් ඒ විදිහට මම සීල් රැකලා භාවනා කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඒ වගේම අටසිල් සමාදන් වෙලා පොහොයට උපස්ථාන කරගෙන සංඝයාට මේ වගේ මං පින් කරගෙන මනුස්ස ලෝකෙන් චුත වෙලා මේ දිව්‍ය ලෝකේ දැන් කොහෙද හැසිරෙන්නේ? නන්දන උයන. තවුතිසය තියෙන උයනක්කේ. ඒ නන්දන උයනේ මං හැසිරෙනවා කියනවා. මගේ සිරුරින් රශ්මිය විහිදෙනවා කියනවා. එතකොට දෙවිවරුන්ගේ ශරීරෙලින් මොකද වෙන්නේ? ඔව් රශ්මියක් විහිදෙනවා. ඊළඟ ගාතාව අට්ටංගිකං අපරිමිතං සුඛාවහං උපෝසතං සත්තමු පාව සිංහං කතවාසා කත කුසලා තතෝචුතා සයම් පභාං අනු විචරාමි නන්දන්ති. අප්‍රමාණ සැප ලබා දෙන අෂ්ටාංගික උපෝසත සීලී මං නිතර නිතර සමාදන් වුණා. අන්න බලන්න ඒක ගැන විශේෂයෙන්ම කියනවා නේ. මොකද කරන්නේ කියන්නේ? අප්‍රමාණ සැප ලබා දෙන. ඒ කියන්නේ අෂ්ටාංග උපෝසත සීලයේ රකිද්දී රැස්වෙන පින හරිම අප්‍රමාණයි. ඒ කියන්නේ ප්‍රමාණ කරන්න බැරි තරම් පිනක් රැස් වෙනවා. ගොඩාක් ලොකු පිනක්. ඒක දේශනා කරලා තියෙන විස්තරය බුදුරජාණන්සේනේ. ඉතින් මං ඒ විදිහට සමාදන් වෙලා මේ ආරස්සා කළා කියන නිතර නිතර. ඔන්න බලන්න පින්වන්නේ එහෙනම් මේ අෂ්ටාංග උපෝසත සීලය කියන එක දෙවියන් අතර යන්න ගොඩක් උදව් කරන සීලයක්. පන්සිල් රකින්නත් ඕනේ ඊළඟට අෂ්ටාංග උපෝසත සීලේ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගිහි ගෙදර කෙනෙක් පන්සිල් රකින්නවා කියන්නේ එයා සාමාන්‍යයෙන් ගොඩාක් පව් වලින් වලකින්න උදව් වෙන යාට. ඒ වගේම යාට චතුරාර්ය සත්‍ය අවබෝධයට උදව් කරන සීලයක් කොමද්ද? ඈ අෂ්ටාංග උපෝසත සීලේ. ඒත් නිවන පිණිස උපකාර වෙන ඍජු උපකාරණ සීලයක් ගිහි කෙනෙකුට. උපසම්පදා සීලය තමයි කෙලින්ම එකපාරට නිවනට යන්න තියෙන සීලයේ. නම ගිහි කෙනෙකුට ගොඩක් උදව් වෙනවා. කෙලෙස් වලින් වැටකන් නැතුව කෙලෙස් පාලනය කරගෙන ආන් ඒ නිවන් මඟට උපකාර වෙන ධර්මී පුරුදු කරන්න. මොකද්ද? අෂ්ටාංග උපෝසත සීලය. ඒවල දන්න අෂ්ටාංග උපෝසත සීලේ කවුරු මුල් කරගෙන සමාදන් වෙන්නේ? රහතන් වහන්සේලානේ.
රහතන් වහන්සේ නමක් ගත කරන විදිහට අද මං දවස ගත කරනවා කියලා. ඒක විශේෂ සීලයක්. තර ගිහි කෙනෙක් සාමාන්‍යයෙන් පන්සිල් සමාදන් වෙනවට වඩා එදාට එයා මොකද කරන්නේ? ඔව් රහතන් වහන්සේලා අනුගමනය කරමින් සත්තු මරන්නේ නැතුව ඉන්නවා. ඒක හරි උතුම් අදහසක්. ඊළඟට හොරකම් නොකර ඉන්නවා. රහතන් වහන්සේලා දිවි තිබෙන තුරාවට ඒව කරලා නැහැ. හොර සතුන් මරලා නැහැ, මං මරන්නෙත් නැහැ. ඊළඟට රහතන් වහන්සේලා දිවි තිබෙන තුරාවට අනුන්ගේ දේවල් අරන්නේ නැහැ, හොරකම් කරගෙන නැහැ. මාත් ඒ වගේ ඉන්නවා අද දවසේ. ඊළඟට තුන්වෙනි සීල්පදේ වන්න වැරදි කාමසේවණි අත්හැරලා ඒක නෙවෙයි ඊළඟට සමාදන්ගන්නේ කොහොමද? බ්‍රහ්මචාරි සීලිය. කිසිම කාම නිසිද දෙයක් කරන්නේ රහතන් වහන්සේ නමක් වගේ වාසය කරනවා. මහා පිනක් රැස් වෙනවා. ඊළඟට බොරු කියන්නේ නැතු ඉන්නවා. ඊළඟට මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන්නේ රහතන් වහන්සේලා ඒක කළේ නැහැ. ඊළඟට විකාල භෝජනින් වැළකී ඉන්නවා. කියන දවස් 12න් පස්සේ ආයි පහවදා එළියනකම් මුකුත් ගන්නෑ. ආහාර වෙන. ඔය තේ එකක් කෝපි එකක් ඕනනම් බීලා ඉන්නවා. නැත්තම් වතුර ටිකක් බීලා ඉන්නවා. රහතන් වහන්සේලා එහෙම තමයි ජීවිතය ගත කරන්නේ. දැන් ස්වාමීන් වහන්සේලුණත් එහෙමනේ රහතන් වහන්සේලාගේ පරපුරේ ගමන් කරන ස්වාමීන් වහන්සේලා සංඝයා 12න් පස්සේ මුකුත් ගන්නෑ නෑ එළිය වෙනකම් නේ. ඒ වගේ ඒ පාසක පාසිකා ගත කරන එදා. ඊළඟට මොකද කරන්නේ? නැටුම් ගැයුම් වාදන වලින් විකාර දර්ශන වලින් නැරඹීම අත්හැරලා වාසය කරනවා. ඔන්න බලන්නකෝ මේවා. දැන් ගිහි කෙනෙකුට සාමාන්‍යයෙන් ඒ වගේ තියෙනවනේ විකාර දර්ශන නේ. ඒවා බලන්න යන්නේ නැහැ. නැටුම් බලන්න යන්නේ නැහැ. ගායනා කරන්නේ නැහැ. ඒවා අත්හරිනවා එදාට. නෙක්කම් මේට. දැන් දැක්කද නිවනට යන්න ඍජු සීලයක් මේක. උපකාර කරන. කාමයන්ගේ වෙන් වෙන්න. නිවන කියන්නේ නෙක්කම් වෙන නේද? එතකොට ඊළඟට විසිතුරු වස්ත්‍රාභරණ වලින් සැරසෙන්නේ, මල් සුවඳ දරන්නේ, ඒවා සම්පූර්ණ අත්හැරලා අර රහතන් වහන්සේ නමක් තාම සරල විදිහට ජීවිතේ ගත කරනවා වගේ දාට ගත කරනවා. බලන්නනේ. ඊළඟට උසස් ආසන මහා ආසන පාවිච්චි කරන්නේ. ඊතර සැප නෙවෙයි ශරීරයට දෙන්නේ. කොමකටද හුරු කරන්නේ? විරාගයේ චරණයකට හුරු කරනවා. ගිහි කෙනා ඉදාට. ඉතින් ඒ වගේ නිතර නිතර මම සමාදන් වුණා කියන්නේ. ඉතින් බලන්න කොච්චර පින රැස් කරගෙනද මේ බද්දා කියන උපාසිකාවනේ, බද්දිත්තිනේ. ඉතින් ඇය මේ වගේ පින් කරගෙන තමයි කියනවා චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධ කරගෙන මනුස්ස ලෝකෙන් චුත වෙලා ආන්ගේ දෙවියන් අතර උපන්නේ. ඉතින් කියනවා මිනිස් ලොවින් චුත වෙලා නන්දන උයනේ හැසිරෙන මගේ සිරුරින් රැස් විහිදෙනවා කියනවා. ඒ ගාථා අවසානට කිව් එක. ඉතින් විමානෝස්තය එතනින් අවසන්. ඉතින් බලන්න එනම් පින්වන්දි මේ ජීවිතේ දැන් මේ උපාසක උපාසිකාවන් හැටියට මේ පින්වතුන් දැන් මේ ධර්මයේ පිහිටක් ගන්නනේ, මේ ධර්මයේ අහන්නේ නේ. දැන් මේ පින්වතුන් තව ලොකු පිරිසකට මේ උතුම් දහම් කතාව අහන්න සලස්සන ලෝකේ. එතකොට ඒකෙන් තවත් ලොකු පිනක් ඔයාලා රැස් කරගන්නවා නේ. ඒ සියලු පින්කම් කරන්නේ කුමක් පිණිසද? දැන් මේකේ අපි මුලින්ම මේ පින් අනුමෝදනා ලියලා තිබෙන්නේ ලෙඩ රෝග දුරු වෙලා සුවපත් භාවය ලැබේවා. ඇත්තටම ලෙඩ රෝග දුරුලා සුවපත් භාවය ලැබෙන්නේ කොතනද? නිවන් අවබෝධයෙන්මයි. නැත්තම් කොච්චර පැතුවත් ඒක හරියන්නේ නැහැ. තාවකාලිකව අපි මේ ලෙඩ දුකක් නැති වෙන පිරිත් ටිකක් කියලා ඒ කරනවා. ඒක තාවකාලිකව ලැබෙනවා, ඒක සහනයක්. හැබැයි ආයෙ අපිට සුව කරන්න බැරි රෝගය හැදෙනවා නේ. මැරෙනවා අපි. ගොඩාක් දුකටපත් වෙනවා. සසරේ දුක අඩුවක් නැහැ. ඒකෙන් නිදහස් වෙන්න තමයි මේ ප්‍රතිපදාව. අද මේ කිව්වේ නේ. ඒ නිසා ඔන්න මේ පින්වතුනුත් මේ ගිහි ජීවිතේල ගත කරද්දී දෙවියන් අතර ගිහිලා සත්පුරුෂය අතර සුවසේ ධර්මයේ අසමින් වාසය කරන්න කැමති නම් දැන් අපි දන්න මේ ජීවිතේ අපිට රහත් වෙන්න තරම් අමාරුවක් තියෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කරගන්න ලේසි නැහැ හිතන තරම් නේ. කියන්න පුළුවන් කටින් කරන්න තමයි අමාරු වැඩේ නේ. හැබැයි මේ කියන විදිහට දැන් ගිහි ගෙදර වාසය කරන මේ පින්වතුන් මේ ටික කරගත්තොත් තමාරින් හරි. මොකද්ද? ඇය කරගත්තේ ටික බලන්න. මොනවද කරගත්තේ? තෙරුවන් සරණේ හොඳට පිහිටවුවා. හෙලෙවෙන්නේ නැතුව නේ. ඊළඟට සීල්පද පහ රැකගත්තා. කොහොමද? හැමදාම කල්පනා කර කර දිනපතා ප්‍රත්‍යක්ෂා කර කර. ඔය සමාදාගෙන නිකන් ඉන්නෝනේ රැක්කද නැද්ද කියලා බලනවා. ඊළඟට ලැබෙන හැම වෙලාවෙම 800 සමාදන් වෙලා නිතර නිතර හතර පොයට සමාදන් වෙනවා. ඉතින් මේ පින්වතුනි කල්පනා කරගන්න. ඒව ටික කරගන්න ඕනේ නේ. නැත්තම් ඉතින් දෙවියන් අතර එහෙම යන්න හිතන්න අමාරුයි. ඊළඟට ලෝභකම් දුරු කළා, දන් දීලා නේ. හොඳට දම්පැන් පූජා කරගෙන
ඒ වගේ මේ තෙරුවන් කෙරෙහි හොඳ පැහැදීමක් බලවත් එකක් තියාගෙන දුර්වල එකක් නෙවෙයි නේ ආන් එහෙම වාසය කරලා ඉතින් ඒ වගේ වාසය කරලා තමයි ඒ ස්ත්‍රිය ඊට පස්සේ තවත් දෙයක් කරගෙන චතුරාර්ය සත්‍යයත් අවබෝධ කරගෙන නේ එන හොඳට මේ ජීවිතේ සිහි කරන චතුරාර්ය සත්‍ය වලට දැන් අහන්න ලැබිලා තියෙන දේශනා නේ දුක නම් ආර්ය සත්‍ය සිහි කරන් ඉපදීම වයසට යෑම ලෙඩවීම දුකක් නේ මරණයට පත්වීම පියන්ගේ වෙන්නීම දුකක් අපියන් එක්ක එකතු වීම මේවාගේ තියෙන දුක්ඛ සත්‍ය විස්තර කරලා ආන් ඒවා සිහි කරන්න ඕන ඇත්තට මේවා දුකක් තමයි ඒ දුක හටගන්නේ තණ්හාවෙන්මයි ඒ නිසා බැඳෙන්නේ නැතු පුළුවන් තරම් අත්හරින ජීවිතයක් ඇති කරගන්න මහන්සියෙන්න ඕන දැන් මේ පිංගුතුන ගෙවල් දොරවල ඥාති හිත මිත්‍රාදීන් බිරිඳ ස්වාමීරු ඉන්න දරුවෝ ඉන්න ඔය බන්ධන දුරු කරගන්න ඕනි මම අතෑරලා යන්න වෙනවා කියලා හිතන්න ඕනි නැත්තම් තණ්හාවෙන් ගොඩාක් දුකටපත් කරනවා ඒවා හිත හිතා ආන් ජීවිතය ගත කරන නුවණින් බොරු නෙවෙයි ඇත්ත නේවා නේද මායාවක් නෙවෙයි එතකොට මේ සියලු දේ නිදාස් වෙන්න තියෙන්නේ තණ්හාව නැති කරාම ආසාවල් නැති කරාම ඒකට තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉතින් ඒක තමයි මම මේ සීල් සමාදන් ගල මේ පුරුදු කරගන්න කියලා හොඳට ඒ අවබෝධයෙන් යුක්තව චතුරාර්ය සත්‍ය සිහි කරගෙන වාසය කරන්න ඕනේ ඉතින් ඒ නිසා ඒ දිව්‍යාංගනාව මනුස්ස ලෝකේ ආකාරයට ධර්මයේ හැසිරලා ප්‍රතිඵල ලබාගෙන ඒ දෙවියන් අතර අද සුවසේ වාසය කරනවා මං හිතන්නේ ධර්ම අවබෝධ කළා දන්නෙත් නැහැ නේ කෙසේ වෙතත් ඒ සත්පුරුෂයන්ගේ ලෝකයකට යන්න මේ වගේ ගුණධර්ම පුරුදු කරන්න ඕනේ. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටත් ඒ කියපු ආකාරයට උතුම් තෙරුවන් කෙරෙහි බලවත් වූ පැහැදීමක් ඇති කරගෙන වාසය කරන්නට ලැබේවා. ඒ වගේ මේ ගිහි කෙනෙකුට නිති රකින්න තියෙන පංචශීලය හොඳට සමාදන් වෙලා ආරක්ෂා කරගන්නට ලැබේවා. ඒ වගේම ලැබෙන හැම වෙලාවකම රහතන් වහන්සේලා සිහි කරගෙන අෂ්ටාංග උපෝසත සීලයේ සමාදන්ව වාසය කරගන්නට ලැබේවා. ඒ අතර දන්පැන් පූජා කරගෙන උතුම් දාන ආදී පින්කම් කරගෙන වාසය කරන්නට ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය සිහිපත් කරගෙන චතුරාර්ය සත්‍ය මෙනෙහි කරමින් ඒ විදිහට ධර්මයේ හැසිරিলা මේ හැම දිනාට සුවසේ මේ මනුස්ස ජීවිතයේ ධර්මයේ පුරුදු කරගන්න වාසනාව ලැබේවා. පරලොවේ උතුම් සත්පුරුෂ ලෝකයේ සුගති සම්පත් සලසගෙන උතුම් ගෞතම බුදුසසුනේ ධර්මාවබෝධයෙන් සැනසෙන්නත් මේ ඇසුවා වූ සියලු ධර්මයන් රැස් කරගත් සියලු පින් හැම දිනාට හේතු උපකාර වෙත්වා සාදු 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 පුණ්‍යානුමෝදනාව අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කළ රැස් කරගත්තේ උතුම් ධර්ම දානමී පින් අපි පළමු අනුමෝදන් කරමු සියලු දෙවියන්ට මේ උතුම් ධර්ම දානමී පුණ්‍ය ධර්මයන් ඒ වගේ මේ පින් උතුම් විශේෂයෙන් මේ කුණ්ඩසාල මහමෙවුනා භාවනා සපියේ උතුම් ධර්මශාලාවේ ටයිල් ඇතිරීම සඳහා මුදලින් ආධාර උපකාර කරලා තියෙන රුපියල් 15090ක මුදලක් ආධාර වශයෙන් ඒ ටයිල් සඳහා කරලා තිනවා. ඉතින් ඒ පිනත් මේ ධර්ම දානමේ පිනත් අපි අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. සක් දෙවිදානෝ සතර වරන් දේවරුන් ඒ වගේම 38ක් වසෙන්පති දෙවියන් ඇතුළු සදෙවළු වාසි සියලු දෙවියෝ අනුමෝදන් එත්වා. ඒ වගේ මේ පින්කමට මූලිකත්වයෙන් කටයුතු කරපු මේ පින්වත් සියලු දෙනාගේ මේ ධර්ම දානමය පින්කමට එකතු වෙච්ච මේ හැම දෙනාගේ ඉෂ්ඨකාමී දෙවිවරුන්ටත් අනුමෝදන් එත්වා. ඒ වගේම රක්මකායික දෙවියන්ටත් අනුමෝදන් එත්වා. සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙලා දිව්‍ය ආශිසිරු වලින් වැඩෙත්වා. දෙවියන්ගේ ධාරිමික ආරස්සාර කරන උපකාර අද මේ උතුම් පින්කම සිද්ධ කරන ඒ බදුල්ලේ පදිංචි සිරිමාරත්න බණ්ඩාර මහත්මයාටත් ඒ වගේම ATM කුසුමාවති මහත්මියටත් ඒ පවුල්වල සියලු දෙනාටත් මේ පින්කමට උපකාර කළ සම්බන්ධන සියලු දෙනාටත් ඒ දෙවිවරුන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව නිරන්තරයෙන්ම ධර්මයේ හැසිරෙන්න සලසා දෙත්වා. සියලුම දෙවියන්ටත් ධර්මය අවබෝධ කරගන්න මේ උදාර පින් හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් ඔබ අප සියලු දෙනාට මේ යුගයේදී මේ උතුම් ධර්මයේ සරල භාෂාවෙන් කියා දෙමින් මේ උතුම් ධර්මයේ පුරුදු කරගන්නට උපකාර කරන අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායසම ලැබේවා. ඒ වගේම මහමෙවුනා වාසී රටලෝ වාසී බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන ස්වාමීන් වහන්සේලාටත් අනගාරිකා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින දරුවන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුකින් නිරෝගීව සුවසේ ධර්මය අවබෝධ කරගන්නත් මේ පින් උපකාර වෙත්වා. සාදු
සාදු සාදු. ඒ වගේම රැස් කරගත්ත පුණ්‍ය ධර්මයන් සිරිමාරත්න බණ්ඩාර මහත්මයා නමින්, ඒ වගේම TM කුසුමාවති මහත්මිය නමින්, ඒ වගේම මේ ධර්ම දානමය පින්කමට සම්බන්ධ වෙච්ච මේ පින්වතුන් නමින් මීගේ ඥාතීන්ට අනුමෝදන් කරමු. විශේෂයෙන් නම් සඳහන් කරලා තිනවා මිය පරලොව යන්නට යෙදුන සුරංග ඉන්දික පුතණුවන්ට විශේෂයෙන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ සියලු දෙනා නමින් මේ ජීවිතයේදීත් අනන්ත සසර පුරාවටත් මීගේ සියලු ඥාතීන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ සියලුම ඥාතීන්ගේ පරලොව ජීවිතයේ මේ උතුම් පින් බලයෙන් සැපයට පත්වෙත්වා. ඒ සියලු ඥාතීන්ට සසර දුකින් අත් මිදෙන්නට මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අද මේ ධර්ම දානමය පින්කමේ දායකත්වයේ දරන සුරංග නිවස පහළ ගෙදර පලාවත්ත කහට රුප්ප බදුල් යන ලිපිණියේ පදිංචි සිරිමාරත්න බණ්ඩාර මහත්මයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ මේ ප්‍රධාන අරමුණට සඳහන් කරලා තියෙන්නේ TM කුසුමාවති මහත්මියට, ඒ වගේ මේ සිරිමාරත්න බණ්ඩාර මහත්මයාට ඒ ලෙඩ දුක් සුව වී නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස මේ පින් උපකාර වෙත්වා කියලා. ඉතින් මේ පැමිණ තිබෙන කායික මානසික දුක් පීඩා ඒ දෙපළගේ දුරින්ම දුරවෙත්වා නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් මේ පින් බලෙන් සැලසෙත්වා. ඒ වගේම අද මේ පින්කමට සම්බන්ධ වුණ මේ ධර්ම ශ්‍රවණය කරන්නට පැමිණි මේ සියලු දෙනාටත් මේ පින්වතුන්ගේ ගුරුවර දෙමාපිය දූදරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුල්වල සියලු දෙනාටත් මේ උදාර පින් අනුමෝදන් වෙත්වා. හැම දෙනාම නිදුක්කෙත්වා නීරෝගෙත්වා සුවපත්ත්වා දීර්ඝාය සම්පත්තිය ලබත්තා. මේ පින්වතුන් කරන කියන ධාර්මික රැකී රක්ෂා කටයුතු, ගොවිතැන්පත් කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී හැම දෙයක්ම මේ පින්බලෙන් සාර්ථකත්වයටම පත්වෙත්වා. තව තවත් මේ වගේ උතුම් පින්කම් කරගෙන ඒ කියපු ආකාරයට ඒ අපි අහපු විමාන වස්තියේ ඒ දෙව්දුව මනුස්සලෝකේ පුරුදු කරපු ඒ පංචශීල ප්‍රතිපදාව, ඊළඟට අෂ්ටාංග උපෝසත සීලී, ඒ වගේම දම්පැන් දෙමින් තෙරුවන් සරණ ගිහිලා සුවසේ ධර්මයේ හැසිරෙන්න මේ හැම දෙනාට කල්යාණ මිතුරන්ගේ ඇසුර මේ පින් බලින් සැලසෙත්වා. පරලෝ සුගතිගාමී වේවා. උතුම් ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් අත මිදෙන්නටත් හැම දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාරක ධර්මයක්ම වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ටත්, ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනී ලක්කරු ගංගෙදිලේ සේවා කටයුතු කරන හැම දෙනාටමත්, විශේෂයෙන් මේ කුණ්ඩසාල මහමෙවුනා භාවනා සපේ මේ ශ්‍රද්ධා පටිගත කිරීම සිදු කරන මේ උපාසක පින්වතුන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මේ සඳහා උපකාර කරන සියලු දෙනාටත්, ඒ වගේ මේ ධර්මයේ අසමින් දහමේ හැසිරෙන රට ලෝකවාසී සියලුම පින්වතුන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා හැම දෙනාටම නිදුකින් නිරෝගීව සුවසේ ඒ උතුම් පින් කටයුතු කරගෙන ධර්මාබෝධයෙන් සැනසෙන්නත් අපි මේ රැස් කරගත් උදාර ධර්ම දානමය පින් හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. 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 නමෝ බුද්ධාය.
මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.